මායාදේවිය දුටු සිහිනය ඉතිින්බුතේ මේ මහාමායාදේවියගෙන තමයි කියන්නේ ඔයාල දන්නවන මේ මහාමායාදේව කියන්නේ කෞුද කියලා. කියන්න බලන්මට ඔයා මහාමායාදේවිය කියන්නේ කෞද්ද කියලා. සිදුහත් කුමරෝකය අම්ම ගොඩක් හොඳයි. අපේ සිදුහත් කුමාරයගේ නැත්තං බෝසතාණන් වහන්සේගේ මෑණියන් මව තමයි මේ. මහාමායා දේවිය. ඉතින් පුතේ පාඩම හොඳර දැන් අහගන්නකෝ. ඔන්න බලන්න කපිලවස්තුනුවර කපිලවස්තුනුවර සුද්දෝධන රජුගේ අග බිසව තමයි මේ මහාමායා දේවිය, කවුද සුද්දෝධන රජුගේ අග මහාමායා දේවිය. ඉතින් ඇය හාරීම පින්වන්තයි. සේවගේම සිල්වද. කරුණාවන්ත කෙනෙක්. ඉතින් එදාපුතේ ඇසල පෝය දවසක් මොනපෝයද ඔ! ඉතින් සිල්සමාදන් වෙලා රාත්‍රි නින්දට ගියපු. අපේ මේ මහාමායාදේවිය ලස්සන සිහිනයක් දැක්ක. මොකක්ද අපේ මහමායාදවිය දැක්කේ ඕ! දෙැන්! අපේ මේ මහමායාදේවිය ලස්සන සිහිනයක් දකිනවා. බලන්න. දෙවිවරු සතර දෙනෙක්. ඒ කියන්නේ දෙවිවරු හතර දෙනෙක් දේවිය නිදා සිටින යහන නැත්තං ඇඳ ඔසවාගෙන හිමාලය කියන වනයට අරගෙන යනවා. ඉතින් පුතේ මේ වනය ලස්සන මල්පිපිච්ච ලස්සන වනාන්ත්‍රය. ඉතින් මේක තමයි මේ හිමාලවනය. ඉතින් මල්පිපුුණෝ සල්ගසක්යට දේවය, ඉතින් සුරංගනාවෝ සතර දෙනෙක් දේවියව එතන තියෙන අනෝතත්ත කියල විලෙන් නහවලා සුවඳ ගල්වනවා දිවසලු අන්ද වනවා. ඉතින් එහෙම අන්දලපුතේ යහනක නිදිකරනවා. ඉතින් ඒවෙලාවේ සුදදුනෙලුම් මලාක් සොඩින් ගත් සුදු ඇත්පෙටවි කෞුදේවෙලාවයාාවේ, ලුම් ඕ සිදු නෙලුම් මලත් සුදු නෙලුම් මලක් අතටගත් සුදුම සුදුපාට ඇත් පැටවෙක් මේ ඇත්පටව මන පාටද සුදුපාටයි ඉතින් මේ අපේ දේවයගේ දක්කුණවලයෙන් කුසට මේ ඇත්පැටවා ඇතුල් වෙනවා අපේ මහාමායා දේවිය පුතේ සිහිනයෙන් දුටුව. තින් ඊට පසුදින. අපේ මහාමායා දේවිය බමුණු පඩිවරුන්ට කියනවා මේ සිහිනය ගැන. ඉතින් පඩිවරු කියනවා දේවයට පින්වත් පුතකූපදින බව කෞුදු උපදින්නේ. පුතකු ඒ කියන්නේ අපේ මේ සිදුහත් කුමාරය ගැනේද සිදුවත් කුමාරය තමයි ඉපද දෙන්න ති. ඉතින් පුතාට හොඳට පාඩම තේරුණා නේද එහනම් පුතා මේ පාඩමට ලස්සන චිත්‍රයක් ඇඳලා අපේ මහමායා දේවිය ඇඳලා එතකට සුදුත් පැටව සුදු නෙලුම් මලක් අතින් අරගෙන දේවගේ දකුණ කුසයට ඇතුල්ලුුණනා නේද දකුණු ඇලයිෙන් කුසට ඇතුල්ලුණනා ඉතින් ඒ සිතුුවම ලස්සනට චිත්‍රයකට ඇඳලා පුතාල මටේවන්න.